විශේෂයෙන්ම අපි අපි අනාගතයේ විවිධ කණ්ඩායම් මේ වෙනකොට අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා ජනාධිපතිතුමාට සහයෝගය දෙන. ඒකට තව වේලස්සන වැඩිනේ. ඉතින් ගොඩක් වෙලාවට මැයි දිනේ කරන්නේ අපි අපේ එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය පෙන්වන්නත් ඒ වගේම අපේ මැයි දිනේ තුලින් මේ වැඩ කරන පන්තියේ ජනතාවගේ වෙනුවෙන් ඒ අපි යුතුකම ඉෂ්ට කරන්නේ මොකද එතුමා වැඩ කරන පන්තියේ ජනතාව විශාල කැපවීමක් කරපු නිසා මේ පසුගිය වසරේ තිබුණ ඒ අර්බුදයෙන් මිදෙන්න දැන් ක්‍රමක්‍රමයෙන් මිදීගෙන යනවා. ඉදිරියේදී ගොඩක් ඒවා මැයි දිනේ වෙන්න පුළුවන් ඉදිරියේදී වෙන්න පුළුවන් ඒ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් වෙයි. අපිට මේ වෙනකොට අපි ගොඩක් පක්ෂ සහ පුද්ගලයන් දේශපාලඥයන් එකගදාවය පළ කරලා තියෙනවා ජනාධිපතිතුමා සමග එකතු වෙන්නේ ස්ථිරයි. දැන් මේදී ඔබතුමා වැඩ කරන ජනතාවට ස්තුති කරා. දැන් වැඩ කරන ජනතාව කියන්නේ දැන් රෝහල් සේවකයෝ මේදී වර්ජනය කරේට වෙනවා මේ පඩි ප්‍රශ්නෙකට. නෑ ඒක තමයි දැන් බලන්න මේක හරිම අසාධාරණ වැඩක්. බලන්න මේ වගේ කාලෙක මම ඒකයි කිව්වේ ජපානයේ හිරෝෂිමා නාගසාකියට බෝම්බ දාපුවම ජපානයේ මිනිස්සු හැසිරෙන විදිහයි මේ වගේ ඒ වගේ බෝම්බයක් නුණත් මේ ආර්ථික බෝම්බයන්නේ මේ ආර්ථික බෝම්බයන්නේ පහුගිය කාලේ ලංකාවට වැටුනේ ආර්ථිකය කඩා වැටුනේ. ඉතින් මේ වගේ කාලෙක හැසිරෙන මේ දේශපාලඥයෝනේ මේකේ පසුබිම ඉන්නේ. මේ ඉන්නේ මෙතන පසුබිමේ ඉන්නේ මේ මෙහෙවන්නේ වෙන කණ්ඩායම. දැන් ඊයේ වෛද්‍ය මම දැක්කා මේ ප්‍රවෘත්ති වලට මේ වෛද්‍ය සංගමෙත් කියලා තියෙනවා මෙතන ඉන්නේ වෙනත් මේ දේශපාලන මේ අතකොළු තමයි මේ තැන් වල ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි කියනවා කවුද මේකෙන් අසරණ භාවයට පත් වෙන්නේ? පත් වෙන්නේ සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු තමයි රජයේ රෝහල් වලට යන්නේ. ඔය වැඩ කරන පන්ති ජනතාවගේ ජනතාව තමයි රජයේ රෝහල්ට යන්නේ. පුළුවන් අය පෞද්ගලික රෝහල් වලටයි. ඉතින් ඒ කියන්නේ මේ මේ අර මිනිස්සු මරලා හරි මිනිසුන්ගේ ජීවිත මතින් හරි මිනිසුන්ව ඒ මතින් හරි තමන් බලයට එන න්‍යායපත්‍රය තමයි මේ සමහර පක්ෂ ක්‍රියාත්මක කරන්නේ. මං හිතන්නේ ඒකට හොඳ පාඩමක් ජනතාව උගන්වන්න ඕනේ ඉදිරියේදීවත්. ඉදිරියේදීවත් උගන්වන්න ඕනේ. එහෙම නොවුනොත් මං හිතන්නේ මේ රට කවදාවත් මේ මේ හරි මාර්ගයකට ගමන් කරන්නේ නැහැ. දැන් ඔබතුමා කියනවානේ දේශපාලනයේ පිටපස්සේ ඉන්නේ කියලා. දැන් නම් වශයෙන් හරි පක්ෂ වශයෙන් හරි ඔබතුමාට හිතෙන්නේ කවුද? නැ මං හිතන්නේ දැන් මේ දවස්වල විපක්ෂයේ කවුද මේ විපක්ෂයේ භූමිකාව රඟපාන මේ විපක්ෂයේ භූමිකාව ගෙනියන පක්ෂ දිනවනේ. ඒගොල්ලන්ගේ ඒ අඩු වැඩි වශයෙන් මේ හැම කෙනාගේම මැදිහත් වීම සහ උසු ගැන්වීම සහ මේ පෙළඹීම මත තමයි මේ ගොඩක් ඒවා වෙන්නේ. ඒකේ දෙකක් නැහැ. ඉතින් මැතිවරණයක් එනවනම් මැතිවරණේ ලඟ ලඟ වෙද්දී තව තව ඒවා වැඩි වෙයි. නැ තව තව ඒවා වැඩි වෙයි. හැබැයි ඒවා සහයෝගී ඊයේ එක සාර්ථකුන් නැහැ. ඊයේ වෛද්‍ය සංගමයත් කෝ සාර්ථකුන් නැහැ කියලා ওই මාධ්‍යවල කෑ ගැහුවට පෙන්නුවට මේ ගොඩක් තැන්වල මේ ඉතාම සුළු කොටසකනේ ඕක බලපෑම් කරන්න පුළුවන්. මොකද ජනතාව දැන් තේරුම් ගනිමින් යනවා මේක අපි මේ පාට බහල වැඩ වර්ජන කරන යුගයක් නෙමෙයි. මොකද රාජ්‍ය සේවකයන 2015 2020 රණිල් වික්‍රමසිංහ තමයි අවම වැටුපු රුපියල් 10,000කින් වැඩි කරේ. ඒ විතරක් නෙමෙයි මේ සැරේ මේ මේ අර්බුදයක් තියෙන කොටත් ආර්ථික අර්බුදයක් තියෙන කොටත් එතුමා මේ IMF මේ ඔච්චර ප්‍රශ්න තියෙද්දී කොන්දේසි තියෙද්දී ඒගොල්ලන්ගේ රාජ්‍ය සේවය වැඩි කියද්දී ඒ වගේම මේ ඔය සියලු දේවල් වලට මූණ දීලා නෙගෝෂিয়েට් කරලා තවත් රුපියල් 10,000කින් වැටුප වැඩි කරලා දැන් මේ අප්‍රේල් 10ට පෙර ඉතුරු ඒ 10,000 ඉතුරු රුපියල් 5,000ත් ගෙවන්න තියෙන කරලා තියෙනවා. ඉතින් මේකත් තේරෙන්නේ නැත්නම් අපිට තේරුම් කරන්න බෑනේ. මේක තේරුම් ගන්න ඕනේ ජනතාව. මේක තේරුම් ගන්න ඕනේ හිතන්න පුළුවන් ජනතාව. නැත්තම් අපි ඔය ලක්ෂ ගණන් මිලියන 5-7 ඡන්දේ දුන්නට ඒ ජනතාව වැරදි කියන එක ජනතාව ගත තීන්දුව වැරදි කියන එක පසු කාලෙක ජනතාවම මේ එළියට අවිල කිව්වනේ. ඉතින් ඒ නිසා අපි මේ කියන්නේ අපි එක්සත් ජාතික පක්ෂයේ පොඩි උනත් පහුගිය කාලේ අපි පොඩි පොඩි අපේ තිබ්බර මේ තිබුණ විශාල බව අඩු වුණත් දැන් අපි හැම විටම අපේ ක්වොලිටි එකයි ක්වොන්ටිටි එක අඩු වුණත් ක්වොලිටි එක තිබුණා අපි හැම විටම අපි යථාර්ථය කතා කරා. IMF එක ගැනගත් අපේ නායකයාගේ වෙනස ඒකයි. හැබැයි දැන් එක්සත් ජාතික පක්ෂය ආයි විශාලලා එදා කුලියපිටියේ රැල්ලෙන් තේරෙන්නේ නැති අපි මේ ඒ කරපු එකෙන් මොකද අපි මේ කොළඹින් ගෙනිහිල්ලා මේ වටෙන් ගෙනිහිල්ලා නෙමෙයිනේ. ඉතින් ඒ නිසා ඔය තනින් තනේ කීප දෙනෙක් අපි හිතවත් වෙන අය ආව මිසක් ඒ ඔක්කොම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියපිටියේ ප්‍රමුඛ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව. ඒ නිසා එදා ඒක ජනතාව දැක්කා. අපි මං හිතන්නේ අපි බස් වලට සල්ලි දීලාද මේක ඉන්නේ. දැන් ඒකයි වෙනස කුරුණෑගල දිස්ත්‍රික්කේ. දැන් කුලියපිටියට එදා ගෙනාවු අය අහලා බලන්න ඒගොල්ලෝ සංවිධානය කරලා ඒ නායකයෝ තමයි
බස් ටික ගෙනාව එසෙන ගත්තේ. ඉතින් එතකොට පේනවනේ මේ මොකද තත්ත්වික නැත්තම් පක්ෂයෙන් අරගෙනවත් ඔව් එහෙම නෙමෙයි අපි ඒවා කරේ. ඒ නිසා දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත්භාවය සහ අපේ වර්ධනය අපි දැන් දැන් ජනතාව තීරුම් ගනිමින් යනවා එක්සත් ජාතික පක්ෂයට තමයි මේ වැඩේ කරන්න පුළුවන් අපිට තමයි දර්ශනේ දැක්ම තියෙන වැඩ පිළිවෙල තියෙන ඒ ක්‍රියාත්මක කරපු නායකයා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ කියන එක දැන් පිළි අරගෙන අපිට ශක්තිය ලැබෙමින් පවතින.